හරිද අංශක 60 කියන තැනට කෝණමානෙන් ලකුණක් දාගෙන ඊළඟට කෝණමානෙ අයින් කරලා ළමයි රූල තියලා ඒ දෙක යා කරන්න b අකුරයි අර අංශක 60යි කියලා අපි දාගත්තු තිතයි යා කරන්න ඒතර දෙන්න c අකුර දෙන්න මෙන්න මෙතන කෝණේ අංශක 60යි කියලා ලකුණු කරන්න හරිද අංශක 60 තාපාරක් අඳින්න ඕනද අඳින විදිහ පැහැදිලිද PQR අංශක 130ක් අඳින්න ඕන. PQR අංශක 130යි. එහෙනම් අංක එකටම මුලින්ම කරන වැඩේ මොකක්ද මුලින්ම කරන්නේ? අහන් ඉන්න ඕන. මුලින්ම කරන වැඩේ සරල රේඛාවක් ඇඳගන්න. මෙන්න සරල රේඛාවක් ඇඳගන්න. ඒක නම් කරන්නේ මොකක් කියලාද පුතේ? PQ කියලා. PQ. PQ. Very good. P හා Q. පළවෙනි අකුරු දෙක නම් කරන්න. P හා Q. දැන් කෝණමානයේ ශීර්ෂය මධ්‍ය ලක්ෂයේ තියන්න ඕනේ P අකුර ගාවද Q අකුර ගාවද? Q අකුර ගාව. Q අකුර ගාව. Q අකුර ගාව. ඇයි අපි Q අකුර ගාව තියන්න ඕන කියලා කියන්නේ? මේ බලන්න මේ මෙතන කෝණේ ඇඳලා තියෙන Q මේ Q තමයි මැද ඉන්නේ. නේද? අර කෝණ කාක පාදේ ඇඳලා තියෙන Q'ට. එහෙනම් අපි කෝණමානය තියන්න ඕනේ Q කියන අකුර ගාව. මෙන්න Q කියන අකුර ගාව කෝණමානයේ හරි මැද. එහෙම නැත්නම් මධ්‍ය ලක්ෂයේ තියෙනවා. රයිට්. එතකොට පුතේ මේ අර PQ රේඛාව තමයි පාදක රේඛාව දිගේ යන්නේ. එහෙනම් දැන් මනින්න ඕනේ දකුණු අත පැත්තෙන්ද එහෙම නැත්නම් මේ ඇතුළත පිටත පරිමාණයෙන්ද මේක මනින්න ඕනේ පාදක රේඛාව තියෙන දිගණු ඔයාලගේ කෝණමානෙට අනුව කියන්නේ ඇතුළත පරිමාණයෙන්ද පිටත පරිමාණයෙන්ද මනින්නේ 130 පිටත පරිමාණයෙන් වෙන්න ඕනේ ඇතුළත පරිමාණය කියලාද කිව්වේ? ද පිටද? පිටත පරිමාණය. Right. සොනිර අහගෙන දින්නේ. ඇතුළත පරිමාණයෙන්ද මනින්නේ පිටත පරිමාණයෙන්ද? කොහොම අහන දෙයට උත්තරේ දෙන්නේ නැහැ. ඇතුළතද මනින්නේ පිටතද? තමන්ගේ කෝණමානෙට දැන් මං අඳින්න කෝණමානය ඇඳුත් ඔයාලගේ පරිමාණයෙන් ඇතුළතද පරිමාණයද පිටත පරිමාණයද මේක මනින්නේ හා ඔයා වෙන වැඩක් වගේ මට පේනවා හරි කතා මොකක් හරි කර කර හිටිය එහෙම ඉන්නපාව අවධානයෙන් ඉන්න ආඩමට අවධානයෙන් ඉන්න ඒතර දැන් මේක මනින්න ඕනේ දැන් ඔයාලගේ කෝණමානය හැටියට නම් පිටතේ මොකද ඔයාලගේ බිඳුව තියෙන්නේ පිටත පරිමාණය මෙන්න මේ පාදක රේඛාව උඩ මේ පැත්තේ බිඳුව තියෙනවා මම මේ පෙන්වන තැන එනම් මේ පාදක රේඛාව දිගේ එක බාහුවක් යන. හරි මැද Q කියන අකුරට ආ. එනම් උදේ මැනගෙන යමු මේ පැත්තෙන්. මනින්න ඕන 130. රයිට්. එතකොට 130ක් මනින්දි ඔයාලගේ කෝණමානය මෙන්න මෙතෙන්ට තමයි එනවා ඇත්තේ. මේ කෙලින්. තමයි 130. එතකොට අපි කරන්නේ උදේ චූටි ඉරි කැලක් මෙහෙම ගහගන්න. 130 මෙතන තියෙන ඔයාලගේ කෝණමානය. රයිට්. මේ 130 තියෙන තැනට පොඩි ඉරි කැලක් ගහගන්න. ඒක ඇල්ල ගහලා ඊළඟට කෝණමානය අයින් කරනවා රූල තියලා Q අකුරයි අර ගහගත්තු ඉරි කැලලයි යා කරා. ඒක මෙතෙන්ට දාන අකුර තමයි මෙන්න මේ ඉතුරු අක්ෂරය PQR. right එතකොට කෝණේ අංශක 130යි කියලා මෙහෙම ලකුණු වෙන්න ඕන. හරි
ඔන්න මං ආයෙ කෝණමානය භාවිතා කරලා ඕකම ආයෙ පාරක් අඳිනවා. ඔය වෙන වැඩ ඒව නතර කරලා බලාගෙන ඉන්න. අමාරු තැනක් නේ කරන්නේ. හරි මුලින්ම අඳින්නේ සරල රේඛාව. PQ. එන්න P හා Q කියලා නම් කරා. දැන් කෝණමානය තියන්න ඕනේ මොන අකුර ගාවද? Q අකුර ගාව. Q අකුර ගාව කෝණමානය තියෙනවා. ඊළඟට අපිට අඳින්න කියන්නේ අංශක 130ක්. ඒතර මෙහෙම තියාගත්තට පස්සේ 130 කියන එක මේ පැත්තෙන් මනින්න ගන්න මේ. මම මේ හයිලයිට් මම මේ පෙන්වන පැත්තෙන් මනින්න. මොකද ඔයාලගේ බිංදුව පටන් ගන්නෙ වම් පැත්තේ. මෙතන තියෙන තමයි බිංදුව. බිංදුව ඔයාලගේ මේ 10 20 ඔන්න ඔහම තමයි යන්නේ. ඒතර මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතන තමයි 130 තියෙන්නේ. 130 ගාවේ පොඩි ඉරි කෑල්ලක් මෙහෙම ගහන්න. පැන්සලෙන් පොඩි ඉරක් ගන්න බෑ. එස කෝණමානය අයින් කරා. එහෙනම් දැන් තියෙන්නේ Q වකුරයි අර ගහගත්තු ඉරයි රූල තියලා යා කරා. හරි මම මේ නිකන් ගෙවඩ රූල තියලා යා කරා. මෙන්න මෙතන අංශක 136යි මෙතන අකුර R කියලා ගන්න. රයිට් ඔන්නෝමයි මේ. මම මේ දෙපාරක් හැම එකෙම අඳින්නේ ඔයාලට පැහැදිලි වෙන්න කරලා බලන්න. ඒතර මම එක පාරක් ඇඳලා පස්සේ ඔයාලා ආයි අඳින්න ගන්න. ඒතර මම දෙවෙනි පාර කරගෙන ගිය හැකි. ඇඳලා ඉවර නැත්තම් අඳින්න ගන්න බෑ. සමහර අය නම් ඇඳලා ඉවරයි වගේ. හොඳයි. පවන් හරිද පුතා? ඇඳලා ඉවරද? හරි සර්. ඔව් සර් ඇඳ ගන්න. තව අඳිනා ඉන්නවද? සොනිට ඇඳලා ඉවරද? ඔව් සර්. ගුඩ්. ඉවරයි. ඉවරයි. රයිට්. මේ අඳින එක තමයි කල්පනාවෙන් කරන්න ඕන ළමයි. හරි, අපි තව එකක් බලමු නේද? රයිට්. බලමු එහෙනම් K L M හරි අංශක 85යි K L M අංශක 85යි right මුලින්ම කරන්නේ සරල රේඛාව අඳිනවා පුරුදු යදිනේ එහෙනම් අපි ඒක නම් කරගන්නවා K සහ L හරි දැන් අඳගෙන බලන්න හැමෝම එකට කරමු අඳින්න සරල රේඛාව නම් කරන්න K සහ L කියලා සර් සර්ට ඔක කරලා අපි දාන්න ඕන නේද මේ ටික නම් කමක් නැහැ පුතේ මම ඊළඟට වැඩක් දෙනවා අන්න ඒ ටික තමයි මට එවන්න ඕනේ නැහැ ඇක්ට් සරල රේඛාව ඇඳ හා එහෙනම් කෝණමානය දැන් ශීර්ෂය එහෙම නැත්නම් මධ්‍ය ලක්ෂය තියෙන්න ඕනේ මෙන්න මේ L අකුර ගාව හරිනේ L අකුර ගාව තියාගන්න තියලා පුතේ අංශක 85ක් මනින්න එහෙනම් වම් පැත්තෙන් මනින්න ඕනේ. පණි අංශක 85. කරන් අංශක 85 තියෙන්නේ මෙන්න මේ 80යි 90යි මැද. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ බලන්න. ඔයාලගේ මෙන්න මෙතන 80 ඇති. ඒක ඔයාලගේ මේක 80 මෙන්න මෙතන 90. 80යි 90යි මැද තමයි 85 දියේ. හරිද? right එනවා මැදින් පොඩි තිතක් දාගත්තා කෝණමානය අයින් කරා දැන් තියෙන්නේ L අකුරයි අර දාගත්ත පොඩි ඉරි කෑල්ලයි යා කරන්න එච්චරයිනේ ඉතර K L මෙතෙන්ට M මෙන්න මේ කෝණය අංශක 80 අච්චරයි හරිනේ අමාරු දෙයක් නෙමෙයි පොඩි දෙයක් තියෙන්නේ කෝණමානය තිබ්බා පොඩි කැලක් අහගත්තා ඉතින් ඉර ගැහුවා ඇච්චරයිනේ නේද තාමත් කෝණ අඳින්න බැරියයි තව එකක් ඕනද නැද්ද
ඇති සර්. ඇති. Right? තව ඕන කියන අය? තව කෝණයක් අඳින්න ඕන. මදි වගේ. අඳින්න දෙනවා. තව ටිකක් අපි එකට අඳින්න ඕන කියන අය තව. චමුදි හරිද? බෝ. හරි සර්. Right. එහෙනම් පුළුවන් නේද? හොඳයි. අපි කරමු එහෙනම් ගණන් ටිකක් 99 පිටුව අයිස්ක්‍රීම් එකෙන් දාන්න 99 පිටුවේ 9.4 කියලා අභ්‍යාසයක් තියෙනවා ඒකේ පළවෙනි ගාන Right, mana dia nama? Mana antara? Oh, balan hari itu andinnya, andela, ini kemarin WhatsApp keran lo, na?
Harde, WhatsApp karanna. Inna sa dana. Damas. Hari, habis balum nih, right? Balum ini pertanyaan. PQR angka kanuai, ena mulai makarannya apa? PQ kira reka apa kendaga? Nih, PQ kira reka apa kendaga? Di pasi, kono mana yang kira lah? Q akuraga apa dia? PQ nih, Q akuraga apa tamai? Kono mana yang mendu dia? Nih, Q akuraga. Ena angka kanu apa kian? Hari keling, ini angka kanu kian ke mana dini? Ella kure hari itu dini. Permainan metri angka kanu ada kita kehua, amen. Permainan ke PQR, itu angka kanu, right? So Dewi ni ek ABC angka ke 48 ay, kalau pernah dengan dini 48, ena AB kian reka benda, right? Itu B akura. Gawat hamai kono maniye tiyanne ransaka 48 udai hariyata menala tiyanna hari 48 chuttak ehe mehe giyada kamak ne 48 giyadi 50ට කිට්ටු වෙන්න වගේ නේ නේද ඒතර මෙන්න මේ හරියෙන් වගේ තමයි තියන්න වෙන්නේ දැන් අපි මෙන්න තමයි 48 මේ පල්ලැහනේ 50 තියෙන්නේ හරිනේ මෙතන 50 විතර මෙන්න මේ හරියෙන් වගේ තමයි තියෙන්නේ right අයින් කරා උඩ තිබ්බා ගෙවුවා ඉතින් Itu ABC, metan angka ke 48 ay. Kira lakukan kerana kita kono mar. Kono yang lakukan kerana itu. Tertunggu ni ek angka ke kesehati hai KLM. Enam reka apa kenda? KL, right? Kono mar yang kita lalui ba, L lakukan gawer. Tertunggu lakukan kerana kita angka ke kesehati hai. Kita kesehati hai kita dimana ini petir nama ha kono. Nah, y akurat gawat sama ini, madde lakshya tiyanne, hari y akurat gawat iya kan? Nah, itu nanti ya lah. Angka ke visi ata bude, visi ata ke apa? Vis, arahnya kan tiheta langi lah diin. Demi hari tiheta tiennya mana? Tiheta cuttak langi, nih langi mana? Visi ata ke ini mana? Right? Itu pasti, kono mana ya? Ingkara, berarti ya lah. X, y, z. Sir, hama wis datte hemali anno mudha. Lian livi ma attevasha man hai bude livat kama. Eh, kena tapi hemu gatilu. Nan ne? Hari? Attevasha mana ne hemali anno? Kena kah? Baik.
Api ilang kada bute, deveni prashne karamuko. Ilang ta deveni. Ekai dekai literai, apa namanya biasa karamu deng. Ekai deveni prashne karamu. Mena deveni prashne ma eskrena kada deng. Ma, me eka rupe agyana bute kiyane, rupa deka tuna adinna ne hai. Eka ma rupe tamai adinna one hari. Sarla reka vakya andala PQ lesa nama. Ita pasti PQR anshak 82යි. ඒ රූපෙම තමයි නැවත අඳින්නවනේ මේ. කරන්න බලන්න try එකක් දෙන්න මට කරලා දාන්න. එක රූපයක් හරි රූප තුනක් නෙමෙයි. ප්‍රශ්න තුනට රූප තුනක් තියෙන්න බෑ. එක රූපෙම තමයි ඔය ප්‍රශ්න තුනම කෙරෙන්නේ. Ikan sekam salah dekat, saya bahu dekatnya ada inoni. Ikan masalah dekat, saya bahu dekat kiri bude, bahu dekat. Poli yang denna mulai ma PQ reka apa kendala PQ lese nama keran, pertanyaan kedama deh agne, ini kami hema rule tiga lagi yang gua reka apa, mereka nama keran PQ kia, oke nih paling ringan kian, ilang itu QPR anshak asude kapan se PR bahuan ini, kono mana yang kohida dia nih, Q aku reka apa deh, P aku reka apa deh. P akuraga, P akuraga, mede ini P akuraga kona mane ya tiela, anshe kasu deka kene bahu wani, me rupe mata mede ngapi QR, PR, PQ, adala nadi ini kona mane ya tiela, deka mi, dan se me QQL petra wadeng eka wama wartoni, ida se deng ani PQL petra me oka wadak sina wartemi kan nani. Dakshina warta utama dan bahu di ini budi dakun penting. Pia pura gawat di bahu di ini pada kerei kawe ani dakun penting. Terus amani ini nih dakun penting. Ani pette mani nih kono ya, nih PQ pette mani ini. Terus pen dakun pette itu lah mana kerei ya, bintu balala.
සර්මං අනි පැත්තෙන් පී ලකුණු කරේ හෙම කරත් කමක් නැද්ද? කමක් නෑද ගැටලුවක් නෑ. බලමුද මේ බලන්නකෝ මේ සමහර අයගේ එකම එක අඳින්න කියව සමහර අය තාමත් දෙක ඇඳලා තියෙනවා. PQ හරිනේ දැන් පළවෙනි එක PQ රේඛාවක් ඇඳලා PQ ලෙස නම් කරා. Right. ඊළඟට පස්සේ කියනවා P sorry QPR අංශක 82යි. එහෙනම් QP හරිනේ P අකුර ගාව කෝණමානය තිබ්බා. දැන් මලින්න ඕනේ දකුණු පැත්තේ ඉඳලා. මොකද බාහුව තියෙන දැන් දකුණු පැත්තේ. එහෙනම් දකුණු පැත්තේ ඉඳලා අංශක 82ක් වෙනගන්නවා. මෙන්න 82ක් වෙනගෙන මම පොඩි තිතක් යාගත්තා. කෝණමානය අයින් කරා. මේ රේඛාව ගැලුවා. හරිනේ. එතකොට මේක PQR. මෙන්න අංශක 82 කියන කෝණය. ඊළඟ ප්‍රශ්නේ බලන්න. PQS අංශක 43ක් වනසේ QS බාහුව අඳින්න. මේකෙමයි පුතේ. අලුත් එකක් නෙමෙයි. මේකෙමයි අඳින්න ඕනේ. PQS දැන් කෝණමානය තියන්නේ මොන අක්ෂරයේ ගාවද? Q Q මේ මේ කියන්නේ PQS එනවා මෙන්න මේ Q අක්ෂරයේ ගාව කෝණමානය තියෙනවා. මෙන්න Q අකුර ගාව කෝණමානය තියෙනවා. Right? ତର Q අකුර ගාව කෝණමානය තියලා මෙතනින් ගහන්න කියන්නේ අංශක 43ක්. දැන් මනින්නේ දකුණෙන්ද වමෙන්ද? වමෙන්. වමෙන්. වමෙන් පුතේ. ඇයි දැන් තියෙන්නේ බාහුව මේ වම් පැත්තේනේ වලගේ. තොර මනින්ද වෙන්නේ වම් පැත්තේ ඉඳලා අංශක 43. වමේ තියෙන්නේ. දකුණෙන් මැල්ලා හරියන්නේ නැහැ. නේද? දකුණු පැත්තර නෑ දැන්. හරි අන්න ඒක අවබෝධ කරගන්න. දැන් අඳින්න ඕනේ දකුණි. මේ වමේ. දකුණු පැත්තේ නෑ. එහෙනම් අංශක 43ක් කිව්වාම පුතේ 40යි 50යි 45ට ටිකක් අඩු වෙන්නේ නේද? එහෙම නේ ගහන්න අංශක 43. මෙන්න මෙහෙම මේ මේ හරි. මෙන්න අංශක 43 කියන එක. මේ පැත්තට යන්න. මේක දිගට ඇඳවත් කමක් නැහැ කොටට ඇඳවත් කමක් නැහැ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ අකුර පුතේ S නේ QS බාහුව. ඒතර මෙතන S මේ පැත්තට තමයි අංශක 43 තියෙන්නේ. සමහර අය අනිත් පැත්තට ඇඳලා තිබ්බා දකුණු පැත්තෙන් මැනලා හදා ගන්න පුතේ. එතකොට 100 ගාණක් යනවනේ. දාම්සක ගැටලුවක් නැහැ අපි අකුර අනිත් පැත්තට දාලා තිබ්බට වගේ. හරි අංශක 82 වැඩි වගේ නැද්ද? කවුද? පබ්බසරා නේද? ඔව්. පබ්බසරාගේ අංශක 43 නම් හරි. 82 වැඩිනේ. ඒක 82ක් නෙමෙයි ඔය 92ක් විතර වගේ ඇඳිලා වගේ බලන්න හොඳට. 90ටත් වඩා වැඩිපුර ඇඳලා පබ්බසරාගේ. සම්මුති හරි. මට එවලා තියෙන පවන් ගැටලුවක් නැහැ. ඉහසි ඇත්ත වෙලා නේද? 43 නේද? රයිට්. මම හදා ගන්න. සොනිරු හදා ගන්න වැරද්ද? හරි. සසිනි හදාගත්තද වැරද්ද? ඔව් සර්. පැහැදිලි නේද? 43 වම් පැත්තේ දාන්නේ මම ඉන්න ඕනේ දැන් කොනමානේ කිව්ව අකුරට තිබ්බා. හයිට අන්න ඒව ගැන තමයි පුතේ අවබෝධයෙන් අපි කරන්න ඕනේ වර තියෙන තැන් අපේ ඇති නේ අදිද්දි. රයිට් දැන් මේ මීටින් එක කට් කරනවා බස ඇතිනවනේ. විනාඩි 6යි තියෙන්නේ. ඔව් තා පොඩ්ඩක් තියනවා කරන්න අපි ඒකට සේවර කරන්න කම කරමු වැඩි වෙලා යන්නේ නේ. තවත් තියෙනවා පුතේ කෝණ දින්න තාම ඉවර නෑ මේ පාඩම ඉවර නෑ. හරි අපි අදින එක අද ඉවර කරන්නත් බෑ මේ පාඩම. හරි මේ හිමීට යන්නේ මොකද ටිකක් අමාරු නිසා. ඊට පස්සේ පුතේ මෙහෙම කරමු අපි ඔය අභ්‍යාස දෙක දැනට ඇති. ඔය අභ්‍යාස දෙක ඇති උමිට අනුමාත්‍රකාවක් ලියා ගන්නකෝ. කෝණ වර්ගීකරණය තව අඳින්න දෙනවා. හරි තව ටිකක් තියෙන තව ටිකක් සමහර විට දෙනවා තව ටිකක් ඇඳනවා හොඳයි කියලා අඳින්න දෙනවා. හරි තාම ඉවර නැහැ තව අඳින්න දෙනවා. මම මොකද මේක
ආයෙ පාරක් මතක් කරලම තමයි ලබන සතියේ පටන් ගන්න ඕනේ. එතකොටත් මම ආයෙත් ඉන්න දෙනවා. නැත්නම් අපිට ඊළඟ කොටසට යන්න බෑ. මාතෘකාව ලියා ගන්නකො කෝණ වර්ගීකරණය. මේක පොතේ කෝණ වර්ගීකරණය කියලා කියන්නේ අර ඔයාලගෙන ගත්ත සුළු කෝණ මහා කෝණ කියන එක අංශක භාවිතා කරලා කියන්නයි යන්නේ. අපි 6 දිකරේ අංශක ඍජු කෝණයට වඩා කුඩා කෝණ සුළු කෝණ එහෙමනි කිව්වේ. දැන් එහෙම නෙමෙයි අංශක වලින් කියන්න ඕනේ. රයිට්. හරි කෝණ වර්ගීකරණය පළවෙනි එක ලියා ගන්න ඍජු කෝණ. ඍජු කෝණ. මේ පාඩම් කරගන්න ලියන්න දෙනවා ඔයාලට. ඍජු කෝණයක් අඳගමු. අදාල දැන් අපි අක්ෂරත් දාමු නේද? දැන් අක්ෂරත් දාන්න දාන්න ABC කියලා නම් කරගමු. අක්ෂරත් දාගන්න ABC. Right, lihat kami ada ini. Taruh lapun aku dalam hari, mari kita makan. Vishalatwaya, anshaka anuvakvana kona. Vishalatwaya, anshaka anuvakvana kona. Riju kona lesa hendinwe. විශාලත්වය අංශක 90ක් වන කෝණ ඍජු කෝණ ලෙස හැඳින්වේ. සයිද දරුවලෙන් පාඩම් කරගන්න ඕනේ මම ඍජු කෝණ කියන්නේ විශාලත්වය අංශක 90ක් වෙන කෝණ. ඔය ලියන්න දෙනවා පේපර් වල. හරි. ඊළඟට ලියමු සුළු කෝණ. සුළු කෝණයක් ඇඳගමු. අක්ෂර තුනක් දාන්න, කැපිටල් ලකුණු දාන්න. මේ මොන හරි කමක් නැහැ අක්ෂර තුනක් ලකුණු කරලා කැපිටල් අක්ෂර වලින් දාන්න. හොඳයි මෙහෙම ලියමු. විශාලත්වය අංශක 90ට වඩා කුඩා කෝණ සුළු කෝණ වේ. විශාලත්වය අංශක 90ට වඩා කුඩා කෝණ සුළු කෝණ වේ. අංශක 90ට වඩා කුඩා වනා ගැන 89 88 80 ඔය ඕනම එකක් සුළු කෝණ විදිහට තමයි අපි සලකන්නේ. හරි 90ට වඩා අඩුයි නම් ඒක සුළු කෝණයක්. Right. ඊළඟට ලියමු මහා කෝණ. මහා කෝණ. ළමයි කට්ටුනහම ජොයින් වෙන්න නැමත. මහා කෝණයක් නැගමු.
right මෙහෙම ලියාගමු විශාලත්වය අංශක 90ට වඩා වැඩි